आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सियत मध्यान प्रवृत्ति विकास समगायोपमेकवाने मम कविंदु विजयवर्धन प्रथम नवधान्य सिरस्ताल वेत जेसुस क्रिस्तुस वहन्सेगे उत्ताने सिहिकरन पास्कु इरुदिन अदाय देवस्थानवल देवमेहे अंट विशेष आरक्षावाक पास्कु प्रहारे वरद खरुवांट गैलवीमट इडदेन्ने नहे जनपति अवधारणय कराय पास्कु विंदितेन विनुवेन साधारणे इटु करन्न विपक्ष नायक सजित कियाय रियानुतुरुवल दैनिक वैडिवीमाक अवधानेन रतवाहन पदवन्न पोलिसियेन अववाद प्रथम नवदान्य देशीय पोहत्पेत जेसुस क्रिस्तुस वहन्सेगे उत्तान्य सिहिकिरीम वेनुवेन सैमरेन पास्कु इरिदा दिनय अदट यदी तिबेनवा पास्कु इरिदा दिन वेनुवेन कोटहेन शांत लुसिया देव मेदुरे विशेष दिव्य पूजावाक पवत्तुना ए कोलंब अगराध गुरु कार्डिनल मैल्कम रंजित हिमिपाणन्गे प्रधानत्वयेन वसर तेदहकट पमन पिर इश्राएले जेरुसलम अगनूर कल्वरी कंदेदी कुरसिपत्वो जेसुस क्रिस्तुस वहन्से अदवेनी दिनक उत्तानवे सिय अनुगामिकेंट दर्शनी वो पव पुरावृत्तये सदहन वनवा पास्कु दिनय लोक जनगहनिन तुनेन एककट वडा समरन अतर पास्कु यन वचनय पसुकरयामे यन अर्थय गेन देनवा युदेव्वन ईजिप्तुवे वहल भवि निदहस वे सिय पोरंदु देशय बला निक्बीम सटहन करबेन पास ओवर हेवत पसुक ක්‍රියාමයන අරුත් ඇතිව එය යෙදී තිබෙනවා පස්කු වට කිතු දහමේ බොහෝ චරිත එක්ව ඇති අතර කිතුනු ජනතාව දින ගණනාවක් පුරා ඊට අදාළ සැමරුම් සිදු කරනවා ජේසුස් සමිදානන් මරණය පරාජය කර නැවත උත්ථානීය බීම එතුමාණන්ගේ විජයග්‍රහණය ලෙස සලකන කිතුනු බැතිමතුන් එය මිනිසුන්ට ලබා දුන් මහත් අස්වැසිල්ලක් ලෙසයි සඳහන් කරන්නේ සෑම ජන කොටසකම නිදහස වෙනුවෙන් පිණී සිටි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එම කරුණා මහිමය පාස්කු සැමරුමේදී කිතුනු ජනතාව නිරන්තරයෙන් සිහිපත් කරනවා ශ්‍රී ලංකාවේ පාස්කු සැමරුම් පිළිබඳ අමහිරිතම මතක සටහන වන්නේ මීට වසර දෙකකට පෙර යෙදුණු පාස්කු ඉරිදා දිනේදී දේවස්ථාන ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයයි සියලු සතුන්ට කරුණාව පතන්නට දේවස්ථාන වෙත එක් රැස් වූ බැතිමතුන් ඊට මුහුණ දුන්නා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුව පිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මෙන්ම මඩකලපුව සියුම් දේවස්ථානය ප්‍රහාරකීන්ගේ ඉලක්ක අතර තිබුණා. එම ම්ලේච්ඡත්වයට කිතුනු බැතිමතුන් මුහුණ දුන්නේ මහා මනුෂ්‍යත්වයෙන්. එය කිතු දහම විසින් ඔවුන්ට ලබා දුන් දයාවේ ප්‍රතිමූර්තියයි. පාස්කු ඉරිදා දිනේ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකීය කිතුනු ජනතාව අසීමිත ගෞරවයෙන් සහ භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරක ගොදුරු වුණා. ඉන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී කොස් නැහැ. ඒ පාපී ක්‍රියාවට වැරදිකරුවන් වන පුද්ගලින්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට අප කිසිදු ඉඩක් තබන්නේ නැත. එසේම නැවත එවන් කේදාන්තයකට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජයේ වග වී සිටින බව එම පණිවිඩයේ දක්වනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාස්කු ඉරිදා වෙනුවෙන් ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර ඇත්තේ පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණීය ඉටුවන තෙක් වූ කිතුනු ජනතා ඉවසීම විශිෂ්ට බවයි. දවසරක් ගතවන පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කර තිබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාස්කු ඉරිදා වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබුණා. ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ සියලු දෙනා වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් සාධාරණීය ඉටු විය යුතුයි. අහිංසකයින්ගේ ජීවිත පැහැර ගන්නට ආ මුලා වූ අන්තවාදීන් ඒ ජීවිත ඩැහැගත්තද ඒ මියගිය සියලු දෙනා ප්‍රාණ පරිත්‍යාගින්සේ පාස්කුයි උත්තානේ ජීවත් වන්නට කියා දෙන බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ පණිවිඩයේ දැක්වෙනවා. මෙතර පාස්කු ඉරිදා දින
දේවපියන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බලකායේ ත්‍රිවිධ හමුදාව සමග එක් වී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද දිනේදී ක්‍රියාත්මක කරනු ලබනවා. දේවමෙහයන් පැවැත්වෙන දේවස්ථාන එවැගේම අනිකුත් පල්ලි ආශ්‍රිතව ශ්‍රී ලංකාව පුරාම පිහිටි පල්ලි දේවස්ථාන 1944ක් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. 12,000කට ආසන සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ සහ විශේෂ කාර්ය බලකායේ සමාජිකින් මෙම ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ 9,500කට ආසන පිරිසක්, ඒ වගේම 2,500කට ආසන යුද ගුවන් සහ නාවික හමුදා බටයින්, ඒ වගේම විශේෂ කාර්ය බලකාය 150ක් පමණ මේ සඳහා සහභාගී වෙනවා. විශේෂයෙන්ම වැඩිපුරම මෙවැනි දේවස්ථාන පිහිටා තිබෙන්නේ මීගමුව හලාවත මඩකලපු යන පොලිස් කොට්ටාෂවල. ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මීට අවුරුදු දෙකකට පෙර පාස්කු ඉරිදා දිනේ සිදු වූ අමිහිරි මතකයන් අපට ඉතිරි වෙලා තියෙනවා. ඒකම එදා මිය ගිය අපේ සහෝදර බැතිමතුන් කතෝලික ජනතාව පිළිබඳව අමිහිරි මතකයන් ඉතිරි වී තිබෙනවා. ඒ නිසා එවැනි අවාසනාවන්ත තත්ත්වයන් වළක්වා ගැනීමට අපි උපරිම වශයෙන් අද දිනේදී ආරක්ෂාව සලසලා තිනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශුද්ධ වූ සතිය තුල සහ පාස්කු ඉරිදා දිනේ රට තුල ආරක්ෂාව තර කිරීමට පියවරගෙන ඇති බවයි. මෙම කාල සීමාව තුල දැඩි අවධානයෙන් සිට රට තුල ආරක්ෂක විධිවිධාන තර කරන ලෙස ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීන්ට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විශේෂ උපදෙස් ලබා දී ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්. පාස්කු ඉරුදින වෙනුවෙන් කොටහේන ශාන්ත ලුසියා දේවමැදුරේ පැවති දිව්‍ය පූජාවට කොළඹ අගරදුගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්ද එක් වුණා. රතමෝද ප්‍රසාද ස්නාපන ජලයේ පෙර නිමිත්තක්ද ඔබේ ජනකාය පාපේ වාල් කමින් නිදාස් වී ලබා ගන්නා විමුක්තියේ සංකේතයක්ද වන්නේය. පාස්කු ඉරිදා වෙනුවෙන් දිවයිනේ දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වුණා. උත්සව සමය වන මේ කාලයේ දැන් දැන් රියානුතුරු බහුලව අපට දක්නට ලැබෙනවා. රියදුරන් වශයෙන් සහ පදිකයින් වශයෙන් ඔබ ඉතාමත් අවධානයෙන් කටයුතු කළ යුතු කාලයයි මේ. රියානුතුරු සම්බන්ධයෙන් අප දිගින් දිගටම ඔබව දැනුවත් කරමින් පසුගිය දින කිහිපෙම ප්‍රවෘත්ති වාර්තා කළා. මේ මාසය රියානුතුරු වැඩිම මාසය බව අප ඔබට එහිදී ප්‍රකාශ කළා. මතක ඇති ගෙවුණු දවස් කිහිපය තුල පමණක් මිනිස් ජීවිත 12කට අධික පිරිසක් රියානුතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම සැලකිය යුතු පිරිසක් තුවාල ලබා රෝහල් ගත කිරීමටත් සිදු වුණා. මේ උත්සව සමයේ ඉතාමත් අවධානයෙන් සහ පරිස්සමෙන් රථවාහන දහවණේදී කටයුතු කළ යුතු අතර පදිකයින් වන ඔබත් මාර්ගයේ ගමන් කිරීමේදී අවධානයෙන් සහ පරිස්සමින් ගමන් කිරීම වැදගත් වනවා. දිනකට ලොව පුරා රියානුතුරු වලින් ජීවිතක්ෂයට පත්වන ප්‍රමාණය කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන මරණ සංඛ්‍යාවට වඩා වැඩි බව ඔබ දන්නවාද? එමෙන්ම ශ්‍රී ලංකාව තුලත් කොවිඩ් හේතුවෙන් මරණයට පත්වන පිරිසට වඩා දිනකට රියානුතුරු වලින් ජීවිතක්ෂයට පත්වන ප්‍රමාණය සැලකිය යුතු මට්ටමක් බව අප පසුගිය දිනවල ඔබට මතක් කළා. මතක ඇති මේ අතර මාතර සිට ගාල්ල දක්වා දහවණය වූ ජල බෝතල් පිර වූ ලොරි රථයක් දලවැල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනුතුරකින් ඒ අසල සිටි පදිකේකුට ඊයේ රාත්‍රියේ සිය ජීවිතය අහිමි වුණා. රියදුරුගේ නොසැලකිලිමත් රිය දහවණ හේතුවෙන් එම ජීවිතයට වන්දි ගෙවීමට සිදු වුණා. එපමණක් නොව ඊයේ රාත්‍රියේ කැස්බෑව ප්‍රදේශයේදී සිදු වූ තවත් රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකුට සිය ජීවිතය අහිමි වුණා. ඒ පරණ කැස්බෑව මාර්ගයේ සිට දෙල්කඳ දෙසට දහවණේ වූ ලොරි රථයක ගැටීමෙන් මෙලෙස දිනෙන් දින
මේ දිනවල රියානතුරු බහුලව අපට දක්නට ලැබීමට හැකිවනවා ඊට හේතුව කුමක්ද ඊට හේතුව ඔබමයි ඔබ නිසිලස මාර්ගයේ ගමන් කිරීම සහ නිසිලස මාර්ගයේ රිය දහවණය මේ දිනවල ඊටමත් අවධානයෙන් සිදු කළ යුතු බව අප නැවත නැවතත් ඔබට සිහිපත් කරමු මේ අතර පසුගිය 31 වනදා සිට අප්‍රේල් 2 වනදා දක්වා කාල සීමාව තුළ පමණක් මාර්ගයේ දහවණයට නුසුදුසු යතුරු පැදි 450ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 398ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදු වූ අනතුරු වලින් සිදු වූ මරණ 11ක් වාර්තා වී තිබෙනවා විශේෂයෙන්ම මේ රිය අනතුරු සමස්තය විශ්ලේෂණය කිරීමේදී යතුරු පැදි කරුවන් ඒ වගේම ත්‍රී රෝද රථවල ගමන් කරන අය යතුරු පැදිවල පිටුපස ගමන් කරන අය සහ පදිකයින් මාර්ග අනතුරු වල වින්දිතයින් බවට පත්වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා ඒ වගේම අප්‍රේල් මාසයේ රිය අනතුරු අධිකතම මාසය හැටියට ඉතිහාසගත වෙලා තිබෙනවා එයිනුත් අප්‍රේල් 10 වෙනිදාත් 20ත් අතර කාලේ වැඩිම මාර්ග රිය අනතුරු වාර්තාවන වැඩිම පුද්ගලින් මිය යන තුවාල ලබන කාල පරිච්ඡේදය හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා නිරන්තරයෙන් මේ ගැන අවධානයෙන් පසු වෙන්න 31 පළවෙනිදා දෙවෙනිදා පැය 72 කාලය තුල යතුරු පැදි සම්බන්ධව 13320ක් පමණ නඩු ලබාගෙන තිබෙනවා. ඒ වගේම 450ක් පමණ යතුරු පැදි පොලිස් භාරයට ගෙන තිබෙනවා. ධාවනයේ නුසුසු තත්ත්වයේ තිබෙන නිසා මීට අමතරව බීමත් රියදුරන් 398 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. නිරන්තරයෙන්ම දිනකට යතුරු පැදි කරුවන් 3 දෙනෙක් හෝ 4 දෙනෙක් මිය යනවා රිය අනතුරු වලින්. මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වළක්වා ගැනීමට ඔබ සැමගේ සහාය අපේක්ෂා කරනවා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 167 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 167 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් අතරින් පුත්කලින් 32 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයවලුන් වන අතර ඉතිරි පුත්කලින් 135 දෙනා දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 53ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 55 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 93,294ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුත්කලින් 90,020 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 2,695 දෙනෙකු පමණයි. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 102 තුල පුත්කලින් 9,418 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දින තුල PCR පරීක්ෂණ 6,811ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID-19 මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ අකුරණ, රඹුකර, කොළඹ 10 සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචි කරුවන්. එත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 575ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රංශය තුන්වන වරටත් සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. COVID-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රට තුල රෝහල් ක්‍රියාකාරීත්වයේ අඩාල වීමේ අවධානම අඩු කිරීම සඳහා මෙම තීරණයගත් බවයි වාර්තා වුණේ. පසුගිය සිකුරාදා පමණක් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කළ COVID රෝගීන්ගේ සංඛ්‍යාව 145කින් පමණ ඉහළ ගොස් තිබූ බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. එය ගත වූ මාස 5ක කාලය තුළ බරපතල තත්ත්වයේ පසුවන ආසාදිතයින් ඉහළම සංඛ්‍යාවක් වාර්තා වූ අවස්ථාවක් බවයි ප්‍රංශ බලධාරීන් පවසන්නේ. මේ යටතේ සියලු සල් අත්‍යවශ්‍ය නොවන වෙළඳ සල් ආදිය සති 4ක් වසා තිබෙන අතර රාත්‍රී 7 සිට උදැසන 6 දක්වා ඇඳිරි නීතියද ක්‍රියාත්මකයි. චීනයෙන් මෙරටට ලබා දුන් කොවිඩ් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කොවිඩ් බාර අමාත්‍යතුමිය ප්‍රකාශ කරනවා එන්නත්කරණය දැන් නතර කරලා තියෙන්නේ කියලා. දැන් මේ එන්නත්කරණය මේ ලෝකෙම හැම රටකටම ඉතා වේගවත්ම එන්නත්කරණය සිදු වෙන අවස්ථාවේදී අපේ රටේ එන්නත්කරණය නතර කරලා තියෙනවා. දැන් ඒකට ප්‍රධානම හේතුව මොකක්ද? අපි රටක් හැටියට එන්නත්කරණය පිළිබඳව ගත්ත පියවර මොනවද? දැන් ඔක්ස්ෆර්ඩ් එක්ස්ට්‍රා සෙනකා
එන්නත අපි මුලින්ම ඒ අවශ්‍ය ඇනවියුම් කරේ නැහැ මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒකට අවසර ලබා දීලා නැහැ කියලා. ඊට පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවසර ලබා දුන්නටත් පස්සේ අපි රටවල් වලට එහෙම නැත්නම් ආයතන වලට අපි හිඟමනේ ගියා එන්නත් ලබා ගන්න මුදල් වෙන් කරලා ඒ එන්නත් එක ඇනවියුම් කරේ නැහැ. ලොකු ප්‍රමාදයකට පස්සේ ඇස්රසරකා එන්නත ඇනවියුම් කරා. ඒ ඇනවියුම් කරනකොට අපි ලෝකයේ අනිත් රටවල් එක්ක බල්ලකොට අපි මේ ලයිස්තුවේ ගොඩක් පල්ලැහැන් හිටියේ. එතකොට අපිට ඒ එන්නත් ලබා දෙන්නේ ගොඩක් පරක්කු වෙලා. මේ දින කීපයකට කලින් චීනයේ කොවිඩ් වසංගතයට ඒ ලංකාවට ගේනවා. එතකොට මේ කොවිඩ් වසංගතයට මේ චීනෙන් ලබාගත් මේ එන්නත තාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබිලා නැහැ. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දෙන්නේ නැතුව එන්නත ඕඩර් කරන්න බෑ කිව්ව මේ ආණ්ඩුව දැන් චීනෙන් එන්නත ලබා දෙනකොට නොමිලේ හරි එන්නත ලබා දෙනකොට ඒ ටික ජනාධිපතිවරයා එයාපෝට් එකට ගිහිල්ලා පිළිගන්න. නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥයෙක් හැටියටත් දේශපාලඥයෙක් හැටියටත් මේ රටේ දේශපාලනය ගැන යම් අවබෝධයක් තියෙන කෙනෙක් හැටියටත් නව මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණය තියන්න තීන්දු කළා තියෙනවා නම් මේ අපිට පෙනෙන දැනෙන කාලෙක පළාත් සභා මැතිවරණය තියාගන්න අමාරු වෙයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය රැකීම වෙනුවෙන් රජය කැප වෙලා තිනෝ. මේ රජය ඡන්ද කල් දාන්න ඕන කියලා කියන්නේ නැහැ. නමුත් නීතිමය සහ දේශපාලනික ව්‍යාකූල තත්ත්වය යම් කණ්ඩායමක් හෝ කෙනෙක් ඇති කරලා තිනෝ. ඒ තුල අලුත් මැතිවරණ ක්‍රමයකට අලුත් පනතක් යටතේ තියන්න යනවා නම් මැතිවරණයක් අනිවාර්යයෙන්ම කල් යනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන 1994 ඉඳන් කතා කරනවා. එදා ජීඑල්පී රිෂ් ඇමතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇමති හැටියට අවුරුදු 6ක් තිස්සේ පනත් කැටුම් පතක් හැදුවා. විශාල මුදලක් වියදම් කළා. ඒක ඊගා ආණ්ඩුව ගමන් ආව ගමන් පාර්ලිමේන්තුවේ ගිනි කියලා දැම්ම. ඊට පස්සේ එතුමා ඒ ආණ්ඩුවට ගිහිල්ලත් ඒක වෙනස් කරන්න හැදුවා. කරගන්න බැරිුණාද වෙනකම්. ඒකින්ද අදත් අපි පහුගිය 2015 ආණ්ඩුවත් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවක් පත් කළා. වෙනස් කරනවායි කිව්වා. කරගන්න බැරිුණා. ඒ නිසා අපි දකින්නේ නැහැ ප්‍රායෝගිකව කඩිනමින් සංශෝධනයක් කරන්න හැකියාව තියෙන්නේ. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. මහගස්සොට ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් 2021 තරගාවලිය සඳහා SLT මොබිටෙල් අකණ්ඩව තුන්වන වරටත් ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දී තිබෙනවා. SLT මොබිටෙල් අකණ්ඩව තුන්වැනි වරටත් 87 වැනි මහගස්සොට ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් 2021 තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකත්වය දරනු ලබනවා. මෙවර තරගාවලිය ක්ලාසික් මෝටර් රථ පෙළපාලියකින් ආරම්භ වුණා. ඊට සමගාමීව ඊයේ දින යතුරුපැදි දහවන තරඟ පැවැත්වුණා. එසේම 87 වැනි මහගස්සොට ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් 2021 තරගාවලියේ මෝටර් රථ තරඟය අද දින පැවැත්වෙනවා. එෙහිදී ජයග්‍රාහකීන්ට කුසලන සහ සහතිකපත් පිරිනැමීමද සිදු වෙනවා. මෙම මහගස්සොට කඳුතරණය තරගාවලිය දශක 8කටත් වැඩි සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන අතර ශ්‍රී ලංකාවේ මෝටර රථ දහවන ශ්‍රේෂ්ඨී තිමිරිගේ ලෙසද සැලකෙනවා. මෙම තරගාවලිය සංවිධායකයින් වන සිලොන් මෝටර් සපෝර්ට් ක්ලබ් මෙරට පැරණිම ක්‍රීඩා සමාජයක් වන අතර ඔවුන්ගේ ප්‍රථම කඳුතරණ තරගාවලිය 1934 වසරේ සැප්තැම්බර් මස 28 වනදා නුවරඑළිය මහගස්තොටදී පැවැත්වුණු අතර එතෙන් පටන් තරගාවලි වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා. SLT මොබිටෙල් දේශයේ තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඔසවා තැබීමට මහඟු කැපකිරීමක් සිදු කරනු ලබනවා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. එතෙක් ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.